දැන් තාජ් සමුද්‍රයකට ඇයි ගැහුවේ නැත්තේ? තාජ් සමුද්‍ර හොටලේ විශාල අර්බුදයක් තිබුණා නේ. ඒක එක ගිහිල්ලා බැලුව කට්ටිය නෑ. සහ වෙනත් නැත්තම් වෙනත් ප්‍රශ්නයක්. ඒකේ කට්ටියක් හිටියා, අපි දන්නවා කවුද හිටපු කට්ටිය කියලා. ඒ නිසා ඒකට ගැහුවේ නෑ. ඒතකොට ඇයි තාජ් හොටලේට ගහන්න නැති වෙන්නයි? හරි, තව හොටලෙකට ගහන්නයි මොකක් හරි ක්‍රමයක් තියෙන්න බෑ? ඒක ඒක අලුත් තොරතුරක්. කවුද ඒක අපි පහුවලා කියන්න මොකද හේතුව කිය. නෑ නෑ ඔබතුමා කියන්න. කවුද ඒක ඇතුලේ හිටියේ? ඇයි ඒකට ගැහුවේ නෑ? ඒක ඒක කියන්න. ඔ නෑ මම කියන්නේ දේවා ඒවා මේ. ඒක නෑ හරි හරි වැරදි. මම කියන්නේ මේවා මාධ්‍යයකට ගිහිල්ලා යම් කාරණයක් කියවහම ඒකේ සත්‍යතාව සහ ඔබතුමා මේ වෙනකොට දැනුවත් වෙලා තියෙන කාරණේ පිළිබඳව අපිට දැනගන්න තමයි මේ කාරණේදී ඔබතුමා විශේෂයෙන්ම අපිට ආරාධනා කරේ. මේ වගේ රූපාණි සම්බන්ධවලදී යම් යම් ප්‍රශ්න අහනකොට අපිට ඒකට අවශ්‍ය කරන උත්තර දීමේ තමයි මේ කොටස ඔබතුමාලා තෝරගෙන තියෙන්නේ. මම කියන්න කැමතියි අතවශයෙන් අපිටත් ප්‍රශ්නයක් තිබුණා. ඇයි තාජ් සමුද්‍ර හෝටලේ මේ බෝම්බේ පිපරුන් නැත්තේ කියලා. මම අහන්නේ නිවේදකයන්ම ඔබතුමාලම හොයලා බලන්න කියලා. මොකද හේතුව ගවේෂණශීලී මාධ්‍යයක් නම්. ඒ අය දැනගන්න ඕනේ නම් ගිහිල්ලා හොයලා බලන්න කවුද මේ වෙලාවේ මෙතන හිටියේ කියලා. ඒතකොට එතන හිටියද කවුරු හරි නැත්නම් කවුරු හරි එතන පුපුරන් නැතුව නිකන් තිබුණාද නැත්නම් ඩෙටනේටර්ස් පත්තු වෙන්නේ නැතුවද තිබුණේ අනිත්තම් වල පත්තුනාද ඒක ගිහිල්ලා කොහමද දෙහිවල පත්තුනේ මේ සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙන හැම මිනිහෙක්ම මේ ගැන කතා කරනවා. ඒ නිසා තමයි මම මේ සැකය මතු කළේ. මොකද හේතුව මේ ප්‍රහාරය පිටිපස්සේ තවමත් මේ කමිටුව විසිනුත් සමහර කාරණා හොයාගෙන යනවා. ඒ වගේම තවත් පරීක්ෂණ කණ්ඩායම තවත් හොයාගෙන යනවා කාරණා විවිධ අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා ලංකාවේ ප්‍රධාන හෝටල් දෙක තුනක බෝම්බ පිපිරෙන්නත් තව එක නොපිපිරෙන්නවත් හේතුව මොකද්ද කියලා අපේ ආරක්ෂක අංශ ඕන නැත්තම් මේ කමිටුවෙන් හරි හොයලා බලන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි මම හිතන්නේ මේ කාරණේ ඔබතුමාලා ගත්ත එකට මම ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා එතකොට දැන් පාස්කලිදා සිද්ධීන් පසු ඇති වුණ පැවැත්වෙච්ච සෑම සිකියුරිටි කවුන්සිල් එකකටම සහභාගී වුණාද? නෑ නෑ නෑ. ඔබතුමාට කවුද ආරාධනා කරන්නේ? අධික ජනාධිපතිතුමා තමයි මට එන්න කිව්වේ. ඔබතුමා වර්තමානයේ විපක්ෂයේ මන්ත්‍රීවරේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන් කී දෙනෙක් සිකියුරිටි කවුන්සිල් එකේ ඉන්නවද? නෑ මෙහෙමයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් මොකද එතුමාගේ පක්ෂයේ යම් විශ්වාසවන්ත කීප දෙනෙක් එතුමා ගැඳවන්න ඕනේ ඒක තුළ ඇතුලේ. ඉතින් නීතියක් නැහැ මෙයයි 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 ඉන්න ඕනේ කියලා. ඉතින් එතුමාට ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඒකට ගැඳවන්න අවශ්‍ය ඕනම අවස්ථාවක විවිධ අය ගැන කතා කරන්න පුළුවන්, විවිධ විද්වතුන් ගැන කතා කරන්න පුළුවන්. එතුමා කල්පනා කරන්න ඉතින් දේශපාලඥයෝ යම් කීප දෙනෙක් ගැඳවුවොත් හොඳද නැද්ද කියලා මම හිතන්නේ ඒක එතුමාගේ ඩිස්ක්‍රිප්ෂන් එක. අපිට කල්පනා කරන්න බෑ. ජනාධිපතිතුමාට වුණත් ආරක්ෂක කවුන්සිලයට හිතෙන හිතනට කැඳවන්න බෑ. මොකද ආරක්ෂක කවුන්සිලය කියන්නේ රටේ ආරක්ෂාව ගැන සංවේදී දේවල් කතා කරන තැනක්. හිතෙන හිතන අය ගෙන්න ලිවල් අදහස් විමසන ආරෝපණය කරනවා. ඒකට වෙනම රැස්වීමක් සාකච්ඡාවක් පවත්වන්න ඕනේ. මොකද ආරක්ෂක කවුන්සිලයේදී සංවේදී ආරක්ෂාව ගැන තොරතුරු අනිවාර්යයෙන්ම රජය තුළ පමණක් තිබිය යුතු දේවල්. ඒවා විරුද්ධ පක්ෂයට යන්න බෑ. කොහේ හරි පොතක ලියවිලා තියෙනවද ඔබතුමා දැකලා තියෙනවද ආරක්ෂක කවුන්සිලයට කැඳවිය යුත්තේ මෙන්න 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 මේ කට්ටිය කියලා කොහේ හරි තියෙනවද කියලා කිව්වොත් මට කියන්න පුළුවන් එහෙම හැකියාවක් නැහැයි කියලා. මේවයි. දැන් අපිටම සඳහන් වෙලා නැහැ. ඔබ ඔතුමා කියන්නේ දැන් ගැසට් එකකුත් තියෙනවා ආරක්ෂක කවුන්සිලේ ඉන්නේ කවුද කියලා. නමුත් ඒ හුඟක් පරණ එකක් 1990 ගණන් වල එකක්. ඊට පස්සේ යම් යම් වැඩිපුරයකට කැඳවලා තියෙනවා. හැබැයි ඒ රජයේ කට්ටිය. ඒ ගැසට් එකේවත් නැහැ කොහෙවත් විරුද්ධ පක්ෂකයි කැඳවන්නවා කියලා කොහෙවත් නැහැ.